කර්ණපුර ඊරතන ස්වාමීන් වහන්සේ විහාරාධිපති මාතුල රාජමා විහාරයේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. 22 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති දිගේරිය KKS පෙරතුම් RWP RSP ජේසුන්ගාරි තුමනි. 22 පාබල බල සේනාවේ බල සේනාධිපති දිගේරිය NSS ඩයස් RSP ජේසුන්ගාරි තුමනි. නවවන විජේබාහු පාබල රජමේන්තුවේ දෙවන අනුධාරී මේජර් නිමල් ජයසිංහ ප්‍රමුඛ සියලුම නිලධාරී වරුනි. සුවදරු 2023 වැඩසටහනේ සංවිධායක ප්‍රසාද් බාලසූරිය මැතිතුමනි. සංඝ සේවනයේ ප්‍රධාන පාලිකාව නිරෝෂා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු ගුරු මහත්මීනි. නේවාසික සොයුරු සොයුරියනි දියණිවරුනි. සිරිම යුද්ධ හමුදා සාමාජිකයෝ. සිල්සේක මහත්තුරුනි. ඔබ සිල් දිනාටම සුබ මධ්‍යහනයක් වේවා. 74 වන යුද්ධ හමුදා දිනයේදී තිබෙන 2023 ඔක්තෝබර් මාසේ 10 වන දින සමගාමීව විවිධ සැමරුම් වැඩසටහන් දිවයිනේ සෑම යුද්ධ හමුදා කඳුලක් මූලික කරගෙනම කරනු ලබනවා. ඒ අනුව එහි තවත් එක් අධිරාජ්‍ය ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරල් නිමුදු පෙරලා RWP RSP USP NDC ජේසු නිලධාරීතුමන්ගේ උපදෙස් මත 222 පාබල බල සේනාවේ බල සේනා මූලස්ථානයේ බල සේනාධිපති දිගේරිය සාලිය ඩයිස් RSP ජේසු නිලධාරීතුමන්ගේ මඟ පෙන්වීම හා අධීක්ෂණය යටතේ අද දින මෙම වැඩසටහන සේරුවල සහන සේවන පරිශ්‍රයේදී පැවැත්වීමට නවවන විජේබාහු පාබල රජමේන්තුව විසින් කටයුතු සම්පාදනය කළ තියෙනවා. ප්‍රථමයෙන්ම මෙම පුණ්‍ය කටයුතු සඳහා සහභාගී වීම පිණිස වැඩම වදාළ ගරුතර මහා සංඝරත්නයේ ඉතාමත් නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. එමෙන්ම මෙම අවස්ථාව සහසම්බන්ධ වී සිටින 22 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩිය කීර්ති පෙරකුම් RWP RSP ජේසුන්දාරිතුමන් 222 පාබල බල සේනාවේ බල සේනාධිපති බ්‍රිගේඩිය සාලිය ඩයස් RSP ජේසුන්දාරිතුමන් ද ඉතාමත් සාදරයෙන් ගෞරවණීය පිළිගනු ලබනවා. එසේම සුවදරු 2023 වැඩසටහනේ ප්‍රධාන සංවිධායක ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාට ඉතාමත් ගෞරවණීය පිළිගනු ලබනවා. එමෙන්ම සංඝ සේවනයේ ප්‍රධාන පාලිකාව නිරෝෂා වික්‍රමසිංහ මහත්මිය පෙරට ප්‍රමුඛ ගුරු මහත්මීන් සහ නේවාසිකව සිටින ඔබ සැමද සාදරයෙන් ගෞරවණීය පිළිගනු ලබනවා. තවද යුද්ධ හමුදාව නියෝජනය කරමින් පැමිණ සිටින සියලුම ජේෂ්ඨ නිලධාරීන් කනිෂ්ඨ නිලධාරීන් අතුළු සියලුම සිසුවිනයන් සිවිසේක මහතුන් මෙම අවස්ථාව සඳහා ඉතාමත් සාදරයෙන් ගෞරවණීය පිළිගනු ලබනවා. සේවාවින පිටායතු මෙම සංඝ සේවනයේ නේවාසිකව සිටින ඔබ සැමට විවිධ වූ අවස්ථාවෙන් ඇති බවට එහි පාලිකාව අප සමග ප්‍රකාශ කර සිටින ලැබුවා. ආර්ථික අති දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරන ඔබ අප සියලු දෙනාට කටුක කාල සීමාවක් ගත කිරීමට සිදු ඇත. ඔබගේ අවශ්‍යතාවයන් හැකි ආකාරයට සපයා දීම අරමුණු කරගෙන නිරන්තරයෙන්ම සමාජ සත්කාරවලට ලැබිව නිරන්තරයෙන් එම කටයුතු සමග නිරතව සිටින ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන් විසින් සංවිධානය කරනු ලබන සුවදරු 2023 වැඩසටහන යටතේ හැකි ආකාරයට සංඝ සේවනයට උපකාරයක් කිරීමට කැමැත්ත පළ කරනු ලැබුවා. ඒ අනුව ඒ සඳහා අනුග්‍රහය දැක්වීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මිතුරු කැළ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාත මිතුරු කැළද ඉක්වී සිටිනවා. මෙම සංඝ සේවන වෙත දිවාහාරය පිළිගැන්වීමද නව නිලැඳුම් පත්‍රයක් බැගින් සියලු දෙනාටම ලබා දීමද එමෙන්ම කොණ්ඩ කපන මෙසිමක් පරිත්‍යාග කිරීම සහ ඔබලාට අවශ්‍ය විවිධ සලාක මෙතුමන්ගේ අනුග්‍රහය යටතේ අද දින පරිත්‍යාග කිරීමට කටයුතු කරන සූදානම් කරලා තියෙනවා. වයස අවුරුදු 11 සිට 41 දක්වා වයස් කාණ්ඩවල සිටින ඔබලාට මීටත් වඩා වූ විවිධ අවශ්‍යතාවයන් නැත. අද දින පරිත්‍යාග කරනු ලබනා වූ ද්‍රව්‍යයන් හා උපකරණ ඔබලාට එදිනෙදා කටයුතු වලට සහ ගෘහයින් වලට කිසියම් වූ සමයක් වේවි අප විශ්වාස කර සිටින්නේ. එමෙන්ම ඉතාමත් කාරුණිකව ප්‍රසාද් ලොකුබාලසිරි මහතාගේ නිලාසිකු ලබනවා. ඉදිරියටත් ඔබලා විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ සමාජ සත්කාරක වැඩසටහන් යටතේ මෙම සහන සේවන සම්බන්ධ කරගමින් ඔබලාගේ අනුග්‍රහය යටතේ තවදුරටත් එය සාක්ෂාත් කර ගැනීමට අප ඔබගේ සහයෝගය ලබා දෙන ලෙස මෙම සමාජ නීවර හා පුණ්‍ය කටයුත්ත සිදු කිරීම මගින් බලාපොරොත්තු වන්නේ 74 වන යුද්ධ හමුදා දිනයේ නිමිති කොටගෙන දශක තුනකට වැඩි කාලයක් පැවති කුරුවි කස්තවාදී නිමා කිරීම උදෙසා තම ජීවිත පරිත්‍යාග කරනු ලැබූ තීරෝදාර රණවීරවන් සීකරමින් ඔවුන්ට පින් අනුමෝදන් කිරීමත් රණශීතයට පත් සියලුම රණවීරවන්ට නිදුක් නිරෝගී සුව ජීවනයේ ලැබේවා යන පෙරදරි කරගෙන තවද අද දින මෙම වැඩසටහන සංවිධානය කිරීම උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබන නව විජේබාහ පාබල රජමේන්තුව විසින් ඔබලාට පිරිනම් ලබන දිවාහාරය සකස් කළ හැකි බවද මා මේ අවස්ථාවේ සතුටින් යුතුව සිහිපත් කරනු ලබනවා.
मागे में कटि कथा तौदा विधि नौकरी සහනසේවනේ නේවාසිකෝසිකින ඔබ සියලු දෙනාගේ අනාගත බලාපොරොත්තු ඒ ආකාරයෙන් විශ්ව සිද්ධ වේවා නිරුත් නිරෝගී චිර ජීවනයේ උදා වේවා යන්න සියලු දෙනා වෙනුවෙන්ම මා ප්‍රාර්ථනා කර සිටිනවා අවසන් වශයෙන් මෙම වැඩසටහන සඳහා වැඩම කරන ලද ගෞරවනීය මහා සංඝරත්නයට මෙම ස්ථානයේ සඳහා සැපැමිණි 22 වන සීනා පාබල සීනාන්ගේ නියෝජිත සීනාංකාධිපති බ්‍රිගේඩිය කීර්ති පැරකුම් දේශනිලධාරිතුමන්ට 222 පාබල බලසීනාවේ බලසීනාධිපති බ්‍රිගේඩිය සාගිය දයිස් දේශනිලධාරිතුමන්ට මේ සඳහා මූලිකම අනුග්‍රහය දායකත්වය ලබා දුන් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මිතුරු කැල සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථ මිතුරු කැල නියෝජනය කරමින් සපැමිණි සුබදරු වැඩසටහනේ ප්‍රධාන සංවිධායක ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාටත් සාහනසේවනේ ඔබ සියලු දෙනාටත් යුද්ධ හමුදාව නියෝජනය කරමින් පැමිණි ඔබ සැමටත් වැඩසටහන සඳහා ඒ සාර්ථක කර ගැනීම සඳහා නම් නැගින් සහභාගී ලබා දුන් ඔබ සියලු දෙනාටම ස්තුතිය ප්‍රකාශ කරමින් මාගේ කතාව මෙහි අවසන් කරනවා බොහොමත්ම ස්තුතියි।